ම විශසක්න වයිද චමල් සංජීව සමගිජාන සධන කොළම දිස්ත්‍රික් පාලිේතු මැතිවරණන කණ්ඩායම් අපේක්ෂකය වගේම රත්මලානආසන සංවිධායක. අද මේ විශේෂ මාධ්‍යසාකච්ඡා පවත්වන්නට අදහස් කළේ අප පේන දෙයක් තමයි මේමන විට අපේ රටේ සෞඛ්‍ය පද්ධති ඇතුළේ සෞඛ්‍ය ෘත්තකයන් රට හැරයාම නිසා රෝහල් පතතිය පවත්වාගෙනයා මේ අර්ුධයක් නිර්මාණය වෙලා තිබෙනවා. අපරහන්න ලැබනා අංකදානමි දොස්තර කජයවර්ද මෙවලක් ගම්පහින් රඩි මනාපයෙන් පර්ලිබේන්තුවයි. කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා රෝග සායනය පවත්වාගෙන යන්න තරම් ප්‍රමාණවත් වෛදරු නොැති බව ලංකාවේ ප්‍රධාන විශේෂක්න වෛ්‍යසායන රසක් පවත්වාගෙන යන්න මේ වෛද්‍යවරුන් රැටහැරෑම බරපතර ප්‍රශ්නයක් බවට පත්වෙලා තිබෙනවා. මේක ප්‍රධාන ශික්‍ෂණ රෝහල්, ්ික්ම රහල් විතරක් නෙමයි ග්‍රමිය රෝහල් වල පවාද සෞඛ්‍ය කටුතු පවත්වාගෙන යන්නේ අවම වෛද්‍යවරු සංඛ්‍යාවක් යටතේ. එ නිසා ග්‍රාමියය රෝහල්වලට පැමිණ රෝගීන් පරිීක්‍ෂා කරන්න සිටින වෛද්‍යවරුන් ප්‍රමාණය අඩුවීම නිසා ඒ වෛද්‍යවරුන්ට විශාල වශයෙන් දිනකට කළයුතු සේවා ප්‍රමාණය වැඩිවෙලා තිබෙනවා අනික් පැත්තෙන් රෝගීන්ට රෝහල් ගත වනාට පස්සේ. බාහිර රෝගියන්සයටට හෝසායනවලට රෝගීන් ආාවට පස්සේ ඒ රෝහල්වලදී රෝගීන්ට සිතුුවන ප්‍රමාධයන්ගේ ප්‍රවාණය නැත්තම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න බලාසිටීමට සිදුවන කාලය. පේශන්ස් වේටින් ටයිම් එක කැපී පෙන්න ලෙස ඉහලයමින් පවතිනවා. තුර මේකට සෞඛ්‍යවෘත්තිකයන් වෛද්‍යවරු රසාානාගාර ශිල්පීන් හෙදේදියන් මාජන සෞඛ්‍ය පරික්ෂකවර කුත් සෞඛ සේවාවේ ෘද්තිකයන් විදියට අවශේෂ කාණ්ඩායම් ගණනාාවක්ම අකන් ඩෝම රටහැරයා අපට පේනු තිබෙන දෙයක්. පෞගිය අවුරුදු හතරේ විතරක් වෛද්‍යවරු පමණක් අවම වශයෙන් දෙදහසකටාසන්න ප්‍රමාණයක් රටහැරගොස් තිබෙනවා. මේක මේ වනවිට අප අඩුවීමක් නෙමේ දකින්න ලැබෙන්නේ හේතුව තමයි සෞඛ්‍ය ෘත්්ධකයන් ඇතුළු රටේ රජ්‍යේවකයන්ට බලපාන ප්‍රශ්න ගණනාවකට විශ්ඳුම් ලබා දෙන්න පහුගිය කාලේ බලේ සිටපු ආණ්ඩු අසමත්වීමේ ප්‍රතිඵල විදියට. රාජ්‍ය සේවකයන්ගේ බෘත්තිය අභිමානය බිඳ වැට තිබෙනවා. ජීවත්වීමට සරිලන වැටුපක් ලබාගන්න අද වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය ෘත්ධකයන්ට අහිම වෙලාති වෙනවා. දහතුනට ලක්ෂයයි. මලින් බන්්ඩාර් අංක දහත්තුනේෙන් කරුණෑගල දිස්ශ්‍රික්කයෙන් පළමු තැනට සමගි ජනබලවේගය. රාජ්‍ය සේවකයන්ගේ දවසක පවුලේ ආහාර සහ අනිකුත් අවශේෂ වියදම් සඳහා වන්න දීීමනා ප්‍රමාණය, වියදම් කළ තු මුදල් ප්‍රමාණය රුපියල් හාර දහස පන්දහස වගේ ඉතා ඉහල් අගයක්. ඒ නිසා තමයි පෞගිය කාලේ. අපේ රටේ ආහාර අනාරක්ෂිත්තාවෙන් පෙළෙන්න දර පවුල් ප්‍රමාණය. ලක්ෂ තිහක් බවට සඳහන් වුනා හැබැයි මේවනට ලක්ෂ පනහත් දක්වා ඉල ගොස් තිබෙනවා. ඒමනම්? වැදගදයක් තිබෙන මේ වෙලාවෙදි. මෙරට රාජ්‍ය සේවකයන්ට රාජ්‍ය ස අභිමානය ආරක්ෂා කරගන්න ඔවුන්ට මසකට සරිලන ජීවත්තිය හැකි වැටුපක් ලබාදීමේ අභියෝගයක් දැන් එෙල් වෙලා තිබෙනවා.ඒ වගේම තමයි. මේ විශවසක්න වෛද්‍යවරු වෛදෝරු ගත්තම උද ඇස්සන හය ඉඳලා මධ්‍යමරාත්‍රිය පසුවනතුරු. ඔවුන්ට සිදුවෙලා තිබෙනවා රාජ්‍ය සේවේසා පෞද්ගලික වෛද්‍ය සේවේ, යෙදිලා. සමන්ගේ ජීවන ගුණාත්මක භාවේැනේ කොලිටි ෝෆ් ලයිෆ් කියන එක නොසලකා සම්පූර්ණයෙන්ම මුදල් ඉපයීම සඳහා වැඩිකාලයක් ගත කරන්න. අපි හැමෝම කැමති රජයේ රස්සාාව කරලා හවසට ගෙදරගි හිල්ලා බිරිඳ දරුවන් සමඟ පවුලේ සාමාජකයන් සමඟ කාලය ගත කරන්න. හැබැයි රාජ්‍ය සේවේ ලැබෙන වැටු නිසි පරිදි ඔවුන්ගේ තිබෙන අධ්‍යහපන සුදුසුකම්වලට ඔවුන්ගේ විශය පර්ත භාවයට ඔවුගේ අධ්‍යැකීම්වලට දැනුම කුසලතා ආකල්පවලට අනුගතව සකස් නොවීම නිසා. අද රාජ්‍ය සේවේ අති විශාල ප්‍රමාණයක් රාජ්‍ය සේවෙන් නිරත වන්නේ රාජ්‍ය සේවය ගැන කලකිරීමකිින් බොද උදඇසන වැඩට යන්න පටන්ගත්ත වෙලාවීඳලා බස්සකේ තෙරපි තෙරපි ඹේ තෙපි තෙරප යන රාජ්‍යේවකයක්. රුව පුර දිලනතාරූණය ගෑස්ලින්දරයට සංකතුනට ඔබේ මනපය වෛද දෙ ප්‍රසාත් ගෝන කුම්ඹුර වැඩිම මනාපයෙන් පාර්නිමේන්තුවට රාජාතට යනවිට බොහෝ විට රතුඉර වැදිල ඉවරයි. ඉට පස්සේ රාජ්චාතනය ඇතුළේ ඔවුන් ඉහල නිලධාරීගේ නිලධාරීවාදයට කොදුරු වෙනවා. නිලධාරීන්ගේ විවිධ අනපනත් පාඩන පේඩනවලට කොදුරුවන්න රාජ්‍ය නිලධාන සිද්ධවෙලාතිබෙන. ඊට පස්සේ ඔුන්ට ලැබෙන වැටුප ප්‍රමාණවක් නොවීම නිසා අතිකාල සේවා කරන්න වෙලා තිබෙනවා. නිසා හවස හතරෙන් පස්ස සේවය කරන්න වෙලා තිබෙනවා. සෙනසුරාධරිත රජයේ නිවාලු දවස්සල සේවය කරන්න වෙලා තිබෙනවා. මෙ කිතාමත්ම කණගාරුදායක තත්ත්වයක්. ඒක ප්‍රතිඵලයක් විදියට රාජ්‍ය සේවකීන්ට ජීවත්වීමට හැකි වැටුපක් නොලැබීම නිසා මේ රාජ්‍ය සේවකින් නිතතිීම පෙළබෙනවා දූෂන වංචාක්‍රමිතා සිද්ධ කරන්න ටෙන්ඩර් මගඟ සිද්ධ කරන්න. මට ලැබෙන පලවෙනි අවස්ථාවෙන්ම පවා ලිපිගුණුවක් සකස්කරන්න ලිපිගුණුවක් ඉහලට යවන්න ලිපිගුණුවක් සක්‍රිය කරන්න ඒ හැම අවස්ථාවකදීම ඔවුන් තමාගේ සේවාදායකයගෙන් අල්ලස් මුදලක් ලබාගන්න පෙළඹෙනවා. එහෙම නම්කට හේතුව තමයි ඔවුන්ට ජීවත්වීමට සරිලන වැටුපක් නොලැබීම දැම් පාලිමේෙන්ටු මැතිවරණයක් ප්‍රකාශයට පත්වෙලා තිබෙද්දී. මේ ජාතික ප්‍රශ්න ගැන මෙට රාජච නිලධයයට තින සැබෑ ප්‍රශ්න ගැන. මේ වෙලයි කවරුත් කතා කරන පේන්නෙ ලෑ. රැල්ලකට යනපාලිමෙන්න්ට මැතිවරණයක් වෙනුවට. මේරටේ රාච්ච්‍ය නිලධාරීන්ට විශාල වගකීමක් තිබෙනවා. තමන්ගේ ෘත්ති අභිමානය ගැන තමන්ග තියෙන අහිමිවීගිය සමාජ සුබසාදක කඩිතු ගැන. විසක්න වෛදවරය තුළු ෛද්‍යවරුන්ට, අනිකුත් සෞඛ්‍ය ෘත්ධකයන්ට, අනිකුත් රාච්ච නිලධාරීන්ට ජීවත්තිය හැකි නිසි සරිලන වැටු පලබාදීම සඳහා. ත්‍රතිපත්ති මේ රටේ පාලිමේන්තුව තුළ දැන් අනිවාරයම සකස්වෙන්න ඕන එනිසා තම අපි ඉතා පැහැදිලිව සමගිජාන සඳහනයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් නියෝචනය කරන මැතිවන්න අපේක්ෂකෙක් විදිට. සර්ගෝචන බලයි කොළබඹ ස්ත්‍රික්නායක ව්‍යවසායක වරලත් ගන කාධිකාරය උපාලිජයසය කර අංක අටෙන් වැඩි බොමනාපයෙන් පාර්ලිමේන්තුවට අපි මැතිවරණය තුළදී පවා ඉතා පැහැදිලිව මේ රටේ රාච්්‍ය නිලධාරීන්ගේ ඒ. රපතල ගැටුලට මූුණ පාතිබන රාජ්‍ය සේවේ අභියෝග හඳනාගෙන ඒවාට ප්‍රායෝගකව විසිදුම් ලබාදීම සම්බන්ධයෙන් මේ විදිර හඬක් නගන්නේ. රාජ්‍ය නිල්ධාරින් රැල්ලට ඉදිරි ටැපැල් චන්දය අවස්ථාවේදී. තැපැල්චන්දය භාවිතා කළොත් තව මාසකීපයක් ගිහිල්ලා. මේරට ජීවන වියදම ඉහලන අවස්ථාවේදී. සෞඛ්‍ය පහසුගම් සඳහා අධ්‍යාපන පහසුගම් සඳහා විශාල මුදලක් වියදම් කරන්න සිද්ධ වෙන අවස්ථාවේද. මේ රාජ් නිල්ධාරීින් අනිවාරෙන්ම තමන් තෝරාපත්කරගත් රජය ගැන අප කීර්තියට පත්වෙනවා. තමන් තෝරා පත්කරගත්ත රාජ්‍ය තන්්‍රය ගැන අපහසුතාවට පත්වෙනවා. එනිසා අපිල්ලනවා රාජච නිරධාරීන්ගෙන් මෙිත්ත පැල්චන්දය භාවිතා කිරීමේදී. ඉතාමත්ම නුවතිව ත පැල්චන්දය භාවිතා කළ යුතුයි. තමන් දිස්ට්‍රික්කේ පලාාතයේ කොට්ටාසර වග කියන තමන්ගේ දරුගේ තමන්ගේ දරු පවුලේ සෞඛ්‍යට අධ්‍යාපනයට වග කියන. දේශපාල නියෝජතයකූ ඔබේ ප්‍රදේශයෙන් පත්කර ගැනීම සඳහා ඔබේ තැපැල්චන්දේ අනිවායෙන්ම භාවිතා කරන්න කියලා අපිල්ලීමක් කරනවා. එනිසා මම සමගජන සන්ධාන කොළම දිිස්ට්‍රික් අපේක්ෂ කණඩයමේ රත්මලාන ආසන සංවිධයක විදියට. ේෂම බස් නා හිර පලාත කොළම ස් ට්‍රික්ක නියෝජය කරන සියලුම රාජ්‍ය සේවකින් ඉල්ලියීමක් කරනවා. හදරති නායකයා ජේසිී අලවතුවල සමග ජනපලවේගේට සසාංකකා යට ඔබ මනපේ කර හැකල ස්්‍රික්කයි වැඩි නාපෙන් පාලමතට. ඔබේ තිබෙන හඳුනාගත් රාජ්‍ය සේවය විශේෂ ගැටලු. අප වෙ යොමු කරලා ඒහරහා ඔබට ප්‍රායෝග විශ්නුම් ලබද හැකි වැඩපිළි වෙලාක් වැඩසටහන් වැඩමුළු හරා ඔබේ ප්‍රශ්නවලට ඉදිරි පාලිමේයට මැතිවරයෙන් පසුව. ායුක විශ්ුම් ලබාදීම වගකීම සහ වගවීම අපි බාර ගණ සූදා නම් බව. එනිසා විශසත්න වෛද්‍යවරුන්ට වෛද්‍යවරුන්ට අහිමිවීගිය ෘත්ති අභිමානය වැටුප් දීමනා කුසලතා ලැබිය යුතුයි අනිකුත් සෞඛ්‍ය ෘත්තිකයන්ට ඔවුන්ගේ වැටුප් දීමනා කුසලතා නියමිත වැටුප කොමිසන් සබහා වාර්තානුව ලැබිය යුතුයි. ඒවගේම තමයි මෙයටට සමස්ත රාජ්‍ය සේවය තුළම විශේෂම කොළම දිෂශට්‍රිකේ රාජ්‍ය සේවකයන්ට නිසිපාර්ධි ප්‍රහණ පහසු කම්නෑ දුම්්‍රිය පහසුකම්න රාජ්‍ය සේවේතුළ විධ පීඩාවන්ට මුණ දෙනවා. ඒ තත්ත්වයන් අවම කල්ලා යහපත් රාජ්‍ය සේවයක් කොළම දිස්ශත්‍රික්කයෙන් ආරම කරන්න අපට අනිවාරෙන්ම මෙරට රාජ්‍ය සේවකන් සියලු දෙනාගේ ආශිර්වාදය ලැබයි කෙ ලපි බලවත් ලෙස විශ්වාසය තබනෝ ස්තුති.